Ayubowan, hi guys, welcome back to my channel. Oya dannawada oyage belle rally walin oyage wayasa kiyanna puluwan kiyala. Wayasata yame salakunu pennum karana sharire palamu kotas walin ekak thamai belle. E wageema samanyen ape belle wata athi sama ittama thuni. E nisa ape wayasa tiken tika wedi wenawath ekkama belle rally wetim ella wetim saha awapaha ganwim wela ලස්සන අඩු වෙලා යනවා හරි ඉක්මනින් සාමාන්‍යයෙන් අවුරුදු 20 30 අතර සමේ රැලි වැටීම් පටන් ගන්නවා හැබැයි අවුරුදු 40න් පස්සේ තමයි වැඩිපුර පේන්න ගන්නේ ඒ නිසා හැමෝම ඒ ගැන අවධානය සහ සත්කාරවලට යොමු වෙන්නේ අවුරුදු 40ත් 55ත් අතර කාලෙදි තමයි නමුත් අවුරුදු 25 ඉඳන් ඔයාගේ මුහුණට සමානව බෙල්ලටත් අවධානයක් යොමු කරොත් සත්කාර ගැන නිවැරදි පිළිවෙත් ගැන සැලකිලිමත් වුණොත් ඔයාට පුළුවන් බෙල්ලේ තරුණ බව රැකගෙන ලස්සනට තියාගන්න. එතකොට ඔයාගේ වයස හංගන්නත් පුළුවන්. බෙල්ල වට රැලි ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුවක් තමයි හිරු එළියට සහ අධික සීතලට බෙල්ල නිරාවරණය වීම. එනිසා ඔයා අඳින ඇඳුම් පැළඳුම් ගැන හොඳ අවබෝධයකින් යුතුව තෝරගන්න ඔයා හිරු එළියට යන්න කලින් සන්ස්ක්‍රීම් එකක් අනිවාර්යයෙන්ම බෙල්ලේ ආලේප කරන්න ඒ වගේම තෙතමනේ රඳා පවත්වන මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ආලේප කරන්න අමතක කරන්න එපා ගොඩක් අයට මුහුණට ක්‍රීම් වර්ග ගන්න නම් මතක් වෙනවා හැබැයි බෙල්ලටත් ගන්න ඕනි කියලා අමතක වෙනවා සමහර වෙලාවට අපි දකිනවා මුහුණ එක පාටක් බෙල්ල තවත් පාටක් ඒ නිසා අමතක නොකර මුහුණට දෙන අවධානයම බෙල්ලටත් යොමු කරන්න ඔයා ක්ලෙන්ස් කරද්දී ස්ක්‍රබ් කරද්දී පැක් එකක් දාද්දී ක්‍රීම් වර්ගයක් ආලේප කරද්දී අනිවාර්යයෙන්ම මුහුණට විතරක් නෙමේ බෙල්ලටත් මේ සත්කාර සියල්ලම කරන්න ඔයා නිදා ගන්න කොට දෙකක් හරි ඊට වැඩි ප්‍රමාණයක් හරි භාවිතා කරනවා නම් ඒකත් හේතුවක් වෙනවා ඔයාගේ බෙල්ලේ රැලි වැටීම් සහ එල්ලා වැටීම් ඇතිවීමට ඒ නිසා එක කොටයක් විතරක් භාවිතා කරන්න ඔයාගේ දුරකථනය භාවිතා කරද්දී ඔයා බෙල්ල නවාගෙන බෙල්ල පහත් කරගෙන ඉන්නේ නැතිව මේ විදිහට නිවැරදි ඉරියව්ව අනුගමනය කරන්න ඔයා සුවඳ විලවුන් භාවිතා කරද්දී ඒව බෙල්ලට ස්ප්‍රේ කරනවා නම් අනිවාර්යයෙන්ම නතර කරන්න මොකද එයින් ඔයාගේ බෙල්ලේ සම අධික ලෙස වියලීමට ලක් වෙන නිසා බෙල්ල නිවැරදිව සම්භාහනය ඉතාම වැදගත් වෙනවා ඔයාට පුළුවන් විටමින් ඊ ඔයිල් හරි පිරිසිදු පොල් තෙල් හරි භාවිතා කරලා බෙල්ල මසාජ් කරන්න සතියේට එක සැරයක් හරි කරන්න බෙල්ලේ මාංශපේශීන් පිහිටලා තියෙන ආකාරයටම මේ විදිහට කරන්න ඔයා ක්‍රීම් එකක් ගාද්දි හරි ස්ක්‍රබ් එකක් කරද්දි හරි බෙල්ල පිසදමන විටදී හරි ඔයාගේ අත ඉහළට ගෙනියන්න කිසිම වෙලාවක පහළට ගෙනියන්න එපා. ඉතින් අපි හැමෝම කැමති තරුණ බව රැකගෙන ලස්සනට ඉන්න ඒ නිසා ඔයත් අදම නිවැරදි පිළිවෙත් සහ ඉරියව් අනුගමනය කරන්න එහෙමනම් අදට සමු ගන්නවා මගේ channel එක subscribe කරන්න මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් like එකක් දාන්න නැවතත් මුණ ගැහිමු අලුත් වීඩියෝ එකකින් එතකන් පරිස්සමින් සතුටින් ඉන්න ස්තුතියි හැමෝටම bye